කිසිවන පරිච්ඡේදය විරෝධය සහ මරණය දිනේ ආරම්භ වෙත්ම ආනන්ද හිමියන් ධර්මාසනයේ වෙතට ගොස් සූත්‍ර දේශනාවක් ආරම්භ කරයි ඒ කලහ විවාද සූත්‍රයයි කලහයෝද විවාදයෝද කොයින් හටගන්නෝද වැළපීම් දුක් වීමද මසුරුකමද මාන අතිමානද කීලම් වචනද කොයින් හටගන්නෝද සියලු ඉතිරි ක්ලේශ ධර්ම කොහින්ද ඒ කරුණ වදාළහොත් මැනවි කලහයෝද විවාදයෝද වැළපීම් හා ශෝක කිරීමද මසුරුකම්ද පන ඇති නැති ප්‍රිය වස්තු නිසා පහළ වූවා හුය මාන අතිමානයෝද කීලම් වචනද ප්‍රිය වස්තුන් නිසා උපන්නා හුය කලහයෝද විවාදයෝද මසුරුකමෙහි යුක්ත වෙති විවාද කරුණු අතර කීලම් වචනද ප්‍රිය වස්තුන් නිසා පහළ වූවා හුය ලෝකයෙහි යම් ලෝභ කෙනෙක් පවතිද්දි ප්‍රිය වස්තුන් අතර කොයින් හටගනිද්ද යම් කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද ඒ ආශාවද සම්පූර්ණ වීම කොයින් හටගෙනේද ලෝකයෙහි යම් ලෝභ කෙනෙක් පවතිද්ද ලෝකයෙහි ප්‍රිය වස්තූහු කාම ඡන්දාදිය නිධාන කොට ඇත්තාහුය තවද යම් කෙනෙක් සත්වයාට පරලොව පිණිස වේද ඒ ආශාව සම්පූර්ණ වීමද මෙය නිධාන කොට ඇත්තාහ ලොව ඡන්දය කුමක් නිධාන කොට ඇත්තේද තවද තෘෂ්ණා දුෂ්ටි සංඛ්‍යාත විනිශ්චය කුතනින් උපන්නාහුද ක්‍රෝධය බොරු කීම සැකයයි බුදුන් වහන්සේ විසින් වදාරණ ලද යම් අකුසල ධර්ම කෙනෙක් ඇද්ද ඒ ධර්මය කුමක් ප්‍රභව කොට ඇත්තාහුද සත්ව ලෝකයෙහි සැපයයිද දුකයයිද තමන් කියද්ද ඒ සැප දුක් වේදනා නිසා කැමැත්ත ඇතිවේ ලෝකයෙහි සත්ව තෙමේ රූපයන්හි විනාශයද උප්පත්තියද දැක තෘෂ්ණා දෘෂ්ටි විනිශ්චයද කරන්නේය ක්‍රෝධයද බොරු කීමද සැකයද ඉෂ්ඨානිෂ්ඨ දෙකම ඇතිකල්හි පහළවෙත් සැකයෙන් යුත් පුත්කල තෙමේ නුවණ ලැබීම පිණිස හික්මෙන්නේය බුදුන් විසින් දැන අනිත්‍ය ආදී ධර්ම ප්‍රකාශ කරන ලදී මේ දෙසුම අවසන් වූ පසු මහා කස්සප හිමි යමේරු කාව හඬවන්නේ උදා විරාමය දෙනුම් දෙන්නටය වේදිකාවෙන් බසින උන්වහන්සේ ආනන්ද හිමි අමතයි ඔබ වහන්සේ දේශනා කළ සූත්‍රේ නිසාම අද රාත්‍රියේ අපට කෝලිය හා ශාක්‍ය වංශිකයන් අතර යුද්ධය පිළිබඳව අසන්නට ලැබේවි කියා මට හිතෙනවා අප මේ කතා කළ දෙය එයට හරියටම ගැලපෙනවා ඔබ වහන්සේගේ සිතුවිල්ල හරි ආනන්ද හිමියන් මහා කස්සප හිමියන්ට පවසයි එදින සන්ධ්‍යාවේ මහා කස්සප හිමියන්ගේ ගුහා ගර්භයේදී අනුකාරක සභිකයන් මුණගැසෙන්නේ සිය කටයුත්ත නැවැත්වූ තැන් සිට ආරම්භ කිරීමටය ආනන්ද හිමියන්ට විවේකයක් දෙන්නට ශාක්‍ය කෝලිය වංශිකයන් අතර ඇති වූ අර්බුදය ගැන විස්තර කරන්නයි අනුරුද්ධ හිමියන්ට මහා කස්සප හිමියන් ආරාධනා කරයි එය ඉතා සතුටින් බාරගන්නා අනුරුද්ධ හිමි සිය මතකයන් අවදි කරයි ශාක්‍ය කෝලිය ජනපද වෙන් කරමින් රෝහිණි ගංගාව ගලා යනවා එය හිමාලයේ කඳුවැටියකිනුයි ගලාගෙන එන්නේ අන්තිමේදී එය රජිනි ගංගාවට යාවෙනවා එහා මෙහා යාමට ඇති ප්‍රධාන ගංගාවක් නොවේ නමුත් එය කුඹුරු වලට දියසපයනවා අපේ පවුල් වල අයගේ වතු පිටි වලටත් සියලු රාජකීය ඉඩම් කඩම් වලටත් කුඹුරු පෙත්තලටත් ජලය සැපෙන්නේ මේ රෝහිණී නදියෙන් ඔය කියන අර්බුදයේ ඇති වූ සමයේදී රෝහිණී නදියේ ජල මට්ටම ඉතාම පහළයි වැව් ඔක්කොම හිඳෙන්නට පටන් ගත්තා ගොවියන් ජලය පිළිබඳව ඉතාම සැලකිලිමත් වුණා
හැම දිනාටම ජලය පිළිබඳව ලොකු බයක් තිබුණා. එක් කෝලියේ ගොවියෙක් කීවා මිතුරනි ජලාශයේ ජලය ටික බෙදන්න ගියොත් අපේ කුඹුරු වලට ජලය මදි වෙනවා නිසකයි. මේ ධාන්‍ය වැඩෙන වැදගත්ම කාලේ අපට ජලාශයේ සියලු ජලය ලැබෙන්නට ඕනේ කියා එවිට ශාක්‍ය ගොවියෙක් පිළිතුරු දුන්නා ඔබලාගේ ධාන්‍යාගාර පිරීලා තිබෙන විට අපේ ධාන්‍යාගාරවල සහල් නැති වෙනවා එතකොට අපි ඔබලාගේ ගේන් ගෙට සිඟා කන්නද ඒ නිසා ඔබලාට තරමටම අපට ජලය ඕනේ මේ වාද විවාදය ඉක්මනින්ම උණුසුම් වෙලා එක් පැත්තකින්වත් යටත් වෙන්නට කැමැති උනේ නැහැ ලැබ කිනිසේ පැතිරිලා වංශ දෙක අතර අපවාද නින්දා වැඩි වුණා ඔවුන්ගේ ගැහැණුන්ගේ ගෞරවයේ කෙලසෙන දේ කියුණා තම තමන්ගේ වංශවල බලය වැදගත්කම ගැන යුද බිමේ ඔවුන්ගේ ශක්තිය ගැන පුරසාරම්භෑවා දෙපිළඹ එකිනෙකාට පරිභව කරගත්තා අන්තිමේදී ගොවියන් අතින් පයින් ගුටි බෙට හුවමාරු කරගන්නට වුණා ගොවියන් තමන්ගේ නුවරට ගොස් කෘෂිකර්මය හා සම්බන්ධ බලධාරීන්ට මේ ගැන වාර්තා කළා මේ සිද්ධියට සම්බන්ධ අයට විරුද්ධව ක්‍රියා කරන්නයි කෝපයෙන් බල කළා දෙපාර්ශවයේම නායකයන්ද මේ සඳහා විසඳුමක් සොයමිනුයි සිටියේ එහි ප්‍රතිඵලයක් විදියට ශාක්‍යයන් මහානාම කුමරුන්ගේ මඟ පෙන්වීම යටතේ කෝලියන්ට විරුද්ධව යුද්ධ කරන්නට පිළියෙළවි රණ හඬ රණ ഘോഷා නගමින් නගරයෙන් පිටතට ආවා කෝලිය ජනපදයේ විශ්ව මිත්‍ර කුමාරයා යටතේ පෙරට ආවා දෙපිරිසම ඉක්මනින්ම සටනට ලකලෑස්ති වුණා යැයි අනුරුද්ධ හිමි පවසයි ඉතා සොළු අමනාපකම් ඒ වගේ යුද්ධයක් බවට පත්වීම මට හැම විටම දැනෙන්නේ අරුමයක් විදියටයි පොන්න හිමි පවසයි බුදු හිමියන් හැම විටම උපායශීලී වුණා අද උදේ අපි සවන් දුන් සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කළාසේ ප්‍රතිවිරෝධී මතවාද හා බේද ඇතිවන්නේ ආශාවන් හා තණ්හාව නිසයි දේශපාලනයේදී මෙය විශේෂයි ගොඩක් වෙලාවට අර්බුදයක් අවසන් වන්නේ අනවශ්‍ය ලේ වෙගිරීම වෙලා හැඟීම් වලින් කැළඹුණු මනසින් යුත් පිරිස සමග වැඩ කිරීම ඊටාම භයානකයි උපාලි හිමි පවසයි උපාලි හිමියනි ඒක හොඳ කියමනක් යයි අනුරුද්ධ හිමි පවසයි ඔබ වහන්සේලා මට විවේකයක් දීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා මා දැන් කැමැති කතාවේ ඉදිරිය පවසන්න යයි ආනන්ද හිමි පවසයි අනුරුද්ධ හිමියන්ද කැමැත්තෙන්ම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ට ඒ කටයුත්ත බාර දෙන්නේ එහි සියලු තොරතුරු මනාව දැනගන්නට මෙනි බුදු හිමියන් සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින විට කියමින් ආනන්ද හිමි කතාව ආරම්භයි දැන් දෙපැත්තේම සෙබළුන් යුද්ධයට පිළියෙල වුණා බුදුන් වහන්සේ දවසින් ලොව බලන විට මේ සිද්ධිය දුටුවා ඉන් බොහෝ ලේ ගැලීම් සිදුවිය හැකි නිසාත් තමන් වහන්සේ රෝහිණී නදියට වැඩියහොත් මේ ඇරඹෙන යුද්ධය නැවතිය හැකි නිසාත් උන්වහන්සේ මේ යුද භූමියට වඩින්නට තීරණය කළා උන්වහන්සේ හිරු බැස යන සන්ධ්‍යාවේ ඉර්ති බලයෙන් රෝහිණී ගන්තීරේ හමුදා කඳවුරු බැඳ සිටි තැනින් මදක් ඔබට වැඩම කොට වැඩ සිටියා හමුදා සෙබළුන් සිය අසිපත් කුපුවෙන් මුදා අහසට ඔසවමින් බැස යමින් තිබූ හිරු එළියෙන් දෙලිසෙන්නට සලස්වන්නේ තව මොහොතකින් මේ අසිපත් ලෙයින් නැහැවෙන බව කියන්නට මෙනි බුදුන් වහන්සේ පටු ගන් යුර පහලට සංසුන්ව වැඩියේ දෙපැත්තේම හමුදා පිරිස සටනට සැරසෙන අවසන් මොහොතේ මුලින්ම උන්වහන්සේව හඳුනාගනු ලැබුවේ ශාක්‍ය වංශයේ හමුදාපතිවරුන් විසිනි ඉන් එක්කයි මේ එන්නේ අපේ වංශයේ බුදුන් වහන්සේ යයි
කෑ ගසා කීය. උන් වහන්සේ අභිමුව කෝලිය වංශිකයන් විනාශ කරන එක හරි නැහැ. යැයි කියා ඔහු සෙනකින් අසුන් පිටින් බැස ගන් යුරට විත් කඩු හා හෙලි ඉවතට විසි කළහ. කෝලිය හමුදාපතින්ද බුදු හිමියන් හඳුනා අසුන් පිටින් බසිමින් තම තමන්ගේ අසිපත්ද කොපු තුලලා ගත්හ. බුදු හිමියන් ගන්දියට බැස ඉහි දිය මැද සිට ඇසුවා ඔබ හැමදෙනා මෙතනට ආවේ ඇයි? මහා නාම කුමරුන් කීවා අපි මේ වෙලිතලාවේ යුද්ධ කරන්නට ආවා. බුදුන් වහන්සේ විමසුවා කුමාරයාණෙනි ඔබලාගේ මේ යුද්ධයට සැබෑ හේතුව කුමක්ද? මේට හේතුව රෝහිණී ගංගාවේ ජලයයි. දෙපක්ෂයේම හමුදාපතීන් එකවර කීවා මහා පොළව සමග සසඳා බලන විට මේ ගඟේ ජලයේ වටිනාකම කුමක්ද යැයි බුදු හිමියන් ඇසුවා. ස්වාමීනි අගය ඊටාම සුළුයි. මිනිස් ජීවිතය හා සසඳන විට මේ මහා පොළවේ අගය කුමක්ද? ස්වාමීනි මහා පොළවේ අගය ඊටාම සුළුයි. හමුදාපතින් දෙදෙනාම එකවර පිළිතුරු දුන්නා. ඔබ දෙපක්ෂයේම ඊතා සුළුකොට අගය කරන මේ රෝහිණී ගංගාවේ ජලයට මිනිස් ජීවිත විනාශ කරමින් එකිනෙකා හා සටන් වදින්නට සිතා සිටිනවා නේද? මේ විනාශකාරී අරගලයෙන් හා වටිනාකමක් නැති අර්බුදයෙන් කිසිම සතුටක් ලැබෙන්නේ නැහැ යැයි බුදු හිමියන් පැවසුවා. අනතුරුව උන්වහන්සේ අර්බුදය පිළිබඳව උපමාවක් ගෙන හැරපෑවා. එනම් වට්ටක ජාතකයයි. එවන් අර්බුදයකින් හොඳක් නොවන බව ඒ උපමා කතාවෙන් කියවුණා. ඔවුන් හැමදෙනා හොඳින් බුදු හිමියන්ගේ වදන්වලට සවන් දෙද්දී හමුදාපතීන්ගේ හැඟුම් ලිහිල්ුණා. ඔවුන්ට යථා සිහිය ලැබුණා යැයි පවසමින් ආනන්ද හිමියන් වට්ටක ජාතකය විස්තර කරන්නට වුණා. බොහෝ කලකට පෙර ඉතා නුවණැති වටුකුරුල්ලෙක් විසුවා. එම වටුකුරුල්ලා තම පවුලේ පක්ෂීන්ට නොයෙක් ප්‍රායෝගික වැදගත් පාඩම් කියා දුන්නා. මේ ප්‍රඥාව නිසා හැමෝම ඔහු ඇමතුවේ මොනිවරයා කියලා. මේ වටුපවුල ජීවත් වුණේ ලස්සන හරිත කැලෑවක. අවශ්‍ය හැම දෙයක්ම ඔවුන්ට තිබුණා. ඔවුන් සතුටින් ජීවත් වුණා. දවසක් දඩයක්කාරයෙක් මේ වනයට ආවා. එවිට ඊටාම දක්ෂ විදියට කුරුළු හඬ නගමින් වටුවන් රවටන්නට වුණා. ඒ තමන් ගේම අයිකුවේ සිටු වටුව ඔහු ළඟට ආවා. ඇසි පිය හෙලන සෙනින් දඩයක්කාරයා දැල එලා වටුවන් අල්ලා ගත්තා. උන්ව දෙලෙන්ගෙන පැසකලා විකුණන්නට ගෙන ගියා. හැමදාම වටුවැද්දා ඇවිත් වටුපවුලේ බොහෝ කුරුල්ලන් අල්ලාගෙන ගියා. වටුවන් ඊටාම කැළඹි බියට පත් වුණා. වටු නායකයා වෙතට ගිහින් උපදෙසක් ගන්නට ඒ අය තීරණය කළා. වටු මුනිවරයා මේ ගැන සිතා බලා කීවා, "නුඹලාගේ ඇඟ මතට දැල වැටුණ සැනින් දැල් අතරින් ගෙල දමා පියාපත් විහිදා තටු ගසා අහසට පියඹන්න. එක්ව එකමුතුව ක්‍රියා කළොත් ඒ සාමූහික ශක්තියෙන් එය කළ හැකි." ඒ විදියට ළඟම ඇති කටු අකුලට ගොස් දැල කටු අකුල මතට හෙළූ විට නුඹලාට ඒ යටින් පියඹා යන්නට පුළුවන් වීවි කියා ඊළඟ දිනේ වටුවැද්දා කැලේට විත් කුරුළු හඬ නගා වටුවන් රැළක් මැත්තේ දැල එළුවා. නමුත් වැද්දා පුදුම කරවමින් වටුවන් දැල තුරින් හිස්තමා දැලත් ඔසවාගෙන පියඹා ගියා. වැද්දා වටුවන් පියඹා ඈතට යනවා බලා සිටියේ හරිම අසහනෙන්. ඔහු පියාඹන කුරුල්ලන් අනුව ගොස් කටු ගාලක පැටලි ඉරී තිබුණ දැල දුටුවා. දින කීපයක්ම වටුවන් අල්ලා ගන්නට වැද්දා තැත් කළත් කුරුල්ලන් එකමුතුව වැඩ කළ නිසා වැද්දාගේ වෑයම හැම විටම ව්‍යර්ථ වුණා. ඉක්මනින්ම වැදි බිරිඳ කෝපයට පත් වෙලා නපුරු වදින් ඔහුට කතා කළා.
ඔහු පළකට නැති වැඩකට නැති දරු පවුල පලානු ගන්න අයෙක් විදියට නිඳා කළා ගැරහුවා නමුත් ඔහු කියා සිටියා තැවෙන්න එපා දවසක ඔය වටුවන් එක්ව වැඩ කරන එක හා එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසයේ බිඳුණු දවසට මගේ පැසට උන් වැටෙනවා කියා ඉක්මනින්ම කුරුල්ලන් දෙදෙනෙකු අතරේ ආරවුලක් ඇති වුණා සොලු කරුණකින් ඇරඹුණ මේ ආරවුල විසඳා ගන්නට එක් අයෙක්වත් පසුබසින්නට කැමති උනේ නැහැ ඒ වෙනුවට දිගින් දිගටම සටන් කළා කෙමෙන් අසමගිය වෙඩි වෙලා එකිනෙකාට රිදෙන ආකාරයට නින්දා අපහාසවදන් කියන්නට වුණා වටුවන්ගේ නායක වටු මුනිවරයාට මේ කුරුල්ලන්ගේ වාද විවාදය ඇහුණා මේ හේතුවෙන් කුරුල්ලන් ලොකු අවදානමකට පත්වන බව ඔහුට වැටහුණා වටු නායකයා කුරුළු රෑනට කීවා සාමයෙන් එකමුතුව ජීවත් වන්නට කැමති අය මා සමග ඉන්න අපි වෙන කොහේ හරි යමු අකමැති අය කැමති දෙයක් කරගන්න හැබැයි පරිස්සමින් කියා ඊළඟ දවසේ වටු ඇද්දා අර වාද විවාද කරන වටු රෑන වෙතට ඇවිත් ඔවුන්ට ඉහලින් දෙලෙලුවා ඒ මොහොතේම සමහර වටුවන් එකිනෙකා හා වාද කරන්නට පටන් ගත්තා එක් වටුවෙක් කීවා නුඹ වැඩ කොටස කවදාවත් හරියට කරන්නේ නැහැ කියා තවත් එකෙක් කීවා මම නුඹට වඩා කොටසක් කරනවා කියා මේ අතරේ වටු ඇද්දා වටුවෝ ටික සේරම එකතු කරලා පැසෙහිලා ගත්තා තම බිරිඳ අදනම් සතුටු වන බව දැනගෙන වැද්දාගේ මුහුණේ හීන් හිනාවකුත් ඇඳුනා බුදුන් වහන්සේ මේ කතාව හමුදාපතීන්ට පැහැදිලි කර දී ඉතා ඈත කාලයේත් එක්ව වැඩ කරන්නට උගත් අය දිවි රැකගත් බවත් ඒ අය සාමකාමීව ප්‍රශ්න විසඳාගත් බවත් දේශනා කරමින් එසේ නොව අය විනාශ වෙන බවත් දේශනා කළා හමුදාපතීන්ගේ සිත් තරම දුරට සනසුන් වුනේ බුදු හිමියන්ගේ කතාව තේරුම් ගියාට පසුයි ඔවුන් තවමත් නිරායුධ වෙන්නට අකමැති බව දැනගත් බුදු හිමියන් අත්ත දණ්ඩ සූත්‍රයෙන් ධර්මය දේශනා කළා බිය තමාගේ දුෂ්චරිත හේතුවෙන් උපන්නේය පීඩාවට පැමිණියා වූ ජනයාම බලව් මවිසින් යම්සේ සංවේගයට පැමිණෙන ලද්දේද එසේ තොපට සංවේගයේද පවසන්නේමි දියත් එක්කේ මසුන් මෙන් සැලෙන සත්ව සමූහයා දෙක දෙකත් ඔවුන් හා සමග ප්‍රතිවිරුද්ධ වූ නානා සත්වයන් දෙකත් මා කරා බිය පැමිණියේය ලෝකයේතම ආත්පසින් අසාරවන්නේය සියලු දෙක්කේ වූ සංස්කාරයෝ සැලෙන ලද්දෝ වෙත් තම හට පිහිටක් බලාපොරොත්තු වන්නා වූ මම ජරාදීන් නොවසුන කිසියම් තැනක් නොදැක්කෙමි ඒකාන්තයෙන් අවසන ජරා ව්‍යාධි මරණාදීෙහිම වැදුන සිත් ඇති සත්වයන් දැකීමට නොඇල්මක්ද වූයේය තවද මේ සත්වයන් කෙරෙහි නොදැක්ක හැකි සිත ඇසුරු කළ රාගාදී කුල දැක්කෙමි යමකුට නාම රූප දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දක්කෝ සර්ව ප්‍රකාරයෙන් නැද්ද නැතිවන බැවින්ම ශෝක නොකරයි හෙතම ඒකාන්තයෙන් ලෝකයෙහි පිරිහීමට නොයන්නේය යමෙක්කට මෙය මාගේ යයි නැවත අනුන්ගේ යයි හෝ කිසි රූපාදී ධර්ම සමූහයක් නැත්තේද හෙතම තෘෂ්ණා දුෂ්ටි මමත්වයක් නොලබන්නේ මට මෙය නැතයි ශෝක නොකරන්නේය ඒ නොසැලෙන පුද්ගලයා අසන්න ලද්දෙමි මේ අනුසස් කියමි ඊර්ෂ්‍යා තැනැත්තෙකි ගිජු නොවූවකි තෘෂ්ණා විරහිතයකි සියලු තන්හි සමාව පවතින්නේය පහකල තෘෂ්ණා ඇති මන අවබෝධයෙන් දක්නාහට යම්කිසි සංස්කාරයක් නැත භවයක් ඇතිකරන රැස්කිරීම් වලින් වින්නූ හෙතෙම සමතෙන්හි නිර්භයව දකි රාත් මහානතෙම සමානයන් කෙරෙහි සමානෙයි නොකියන්නේය හීනයන් කෙරෙහි තා උසස්යයි
නොකියන්නේය. ශ්‍රේෂ්ඨයන් කෙරෙහි ශ්‍රේෂ්ඨයයි නොකියන්නේය. සංසුන් රාගාදී කෙලෙස් ඇති පහ වූ මසුරුකම් ඇති හිතම නොගන්නේය. නොබහැර කරන්නේය. බුදුහු වදාළහ. ආනන්ද හිමියන් මේ බලකතු සූත්‍රය අවසන් කරන විට ගුහාවෙහි සිටින රහතුන් වහන්සේලා මෙනෙහි කරන්නේ තම තමන් සියලු දෙනාම හානිකර බන්ධන වලින් සහ මුලින්ම මිදී ඇති බවයි. යුද වැදුණු දෙපිරිසට සත්‍ය අවබෝධ වුණා මෙන්ම අවි ආයුධ පහත හෙළු රාජකීය කුමාරවරුන් දෙපිරිසින්ම 250 බැගින් කණ්ඩායමක් සසුනේහි පැවිදි බවට ඇතුළත් වන්නටද බුදු හිමියන්ගේ මේ දේශනාව හේතු වුණා. එසේ අභිනවයෙන් පැවිදි වූ ශාක්‍ය කෝලික වංශයන්හි භික්ෂුන් වහන්සේලා කපිල වස්තුව අසල වූ වේළුවනාරාමයේ වාසය කළා. එතෙන් පටන් බුදු හිමියන් පිටු සිඟා වඩින විට උන්වහන්සේලාද ශාක්‍ය හා කෝලිය අක නගර දෙකට මාරුවෙන් මාරුවට පිඩු පිනිස වැඩියා යයි බද්දේ හිමි පවසයි. මේ පැවිදි වූ ශාක්‍ය කෝලිය භික්ෂූන්ගෙන් වැඩි දිනාගේ පවුල් විසින් මුලදී බලයෙන් මින් ඔවුන් සසුනට ඇතුළත් කරන්නටගත් තීරණයට අසතුට පළ කළා. ඒ ගැන ඔවුන් පැමිණිලි කරන්නට වුණා. ඔවුන්ගේ බිරියන් දරු පවුල් හා ව්‍යාපාර කටයුතු අත්හැරීම ගැන කනගාටු වුණා. ඔවුන්ගේ මානසික තත්ත්වය අවබෝධ කරගත් බුදුන් වහන්සේ මවක දරුවන් රැකගන්නාසේ ඔවුන්ව රැක බලාගත්තා. ඒ අයට විටින් විට ධර්ම දේශනා කොට මාර්ග ඵලවලට පත් කෙරෙව්වා. ඒ හැමදෙනාම රහත් වුණා. ඇතැම් අය අද සංගායනා කටයුතු වලටත් සහභාගී වෙනවා යැයි මහා කස්සප හිමි පවසයි. මේ අර්බුදය ගැන සිහිපත් වෙන විට මට ධම්මපදයේ එන ගාථාවක් මතක් වුණා යැයි බක්කුල හිමි පවසයි. වයස්ගත වූවත් සැමදා නිරෝගී වූ රහතුන් වහන්සේ ඒ ගාථාව ගායනා කරන විට සිසු රහතුන් වහන්සේලාද උනන්දුවෙන් සවන් දෙති. දිනන්නා පරාද වූවකු තුළ වෛරය ඇති කරයි. පෙරදුණු තැනැත්තා දුකසේ වසයි. රහතුන් වහන්සේ ජය පරාජය දෙකම හැරදමා සුවසේ වසනසේක. එනම් අපූරු සම්පින්දනයක්. අප ඊළඟ මාතෘකාවට යන්නට පෙර කෝලාහලය පිළිබඳව බුදුන් වහන්සේගේ දැක්ම ඉදිරිපත් වන තවත් එක් සූත්‍රයක් ඉදිරිපත් කරන්නට මා කැමැති. ආනන්ද හිමි කියන විට සියලු දෙනා වහන්සේම හිසවනා එය අනුමත කරති. එය කුරිරු ලෙස සැලකීම පිළිබඳ විස්තරවන සූත්‍ර දේශනයක් කියමින් ආනන්ද හිමි තම අසාමාන්‍ය මතක ශක්තියෙන් බුදු හිමියන්ගේ ඉගැන්වීම ඉදිරිපත් කරයි. විශාල සංඛ්‍යාවක් බ්‍රාහ්මණයන් තම තමන්ගේ නිවෙස් සැරදා බුදු හිමියන්ගේ සසුනෙහි පැවිදිවීම ගැන පැමිණිල්ල කරන්නට අක්කෝස භාරද්වාජ නම් බ්‍රාහ්මණයෙකු බුදු හිමියන් වෙතට ආවා. කෝපයෙන් හා අසන්තෝෂයෙන් බුදු හිමියන් වෙතට පැමිණි ඔහු බුදුන් වහන්සේට නපුරු වචනෙන් කතා කළා. එය අසා සිටි බුදු හිමියන් ඔහුට පැවසුවා, බ්‍රාහ්මණය, ඔබ මොනවද සිතන්නේ? ඔබගේ හිතමිතුරන් නෑදෑයන් සහ වෙනත් අය ඔබව දක්නට එනවාද? ඔව්, එනවා. ඔබ ඒ අයට හොඳින් සංග්‍රහ කරනවාද? ඔව්, මට පුළුවන් උපරිමයෙන් මම ඔවුන්ට සංග්‍රහ කරනවා. හොඳයි, බැරි වෙලාවත් ඔවුන් ඒ සංග්‍රහයන් බාර නොගත්තොත් ඔබ මොකද කරන්නේ? ඔවුන් ඒවා බාරගන්නේ නැත්නම් ඒ ආහාර අයිති මටයි. එහෙනම් මම ගෙදර අයත් එක්ක ඒවා බෙදා ගන්නවා. එසේනම් බ්‍රාහ්මණය, කිසිවෙකුට හිංසා නොකරන, කිසිවෙකුට නොබනින, කිසිවෙකුට නින්දා නොකරන මම ඔබේ ඇනුම් බැනුම් ආක්‍රෝෂ පරිභව නින්දා බාර නොගනිමි. මා බාර නොගන්නා ඒ සියල්ල අයිති ඔබටයි. ඔබ ඔබේ ගෙදර අයත් සමග එය අනුභව කරන්න.
රටේ රජතුමාත් රට වැසියනු තිතන්නේ ගෞතම ගුරුන් රහත් වෙයි ඇති බවයි. ඒත් ඔබ කෝප ගන්නවා. යයි අක්කෝස භාරද්වාජ බුදු හිමියන්ට පැවසු අවස්ථාවේ බුදු හිමියන් මෙසේ වදාළහ. කෝපය රහිත වූ අයෙකු තුළ කෙසේ කෝපය හටගනීද? හරියාකාරව හික්මීමෙන් ජීවත් වන සර්වඥතා ගුණයෙන්ම විමුක්තිය ලද අය සාමයේ සැනසෙන අය කෙසේ කෝප ගනීද? කෝපගත් අයෙකුට කෝපයෙන්ම සලකන්නා තමාටද අනුන්ටද අයහපත කරයි. කෝපයෙන් කෝපයට නොසලකන්න. අපහසුවෙන් ජයගත හැකි සටනක් ජය ගනී. හෙතෙම දෙදිනාගෙම සුභසිද්ධිය වෙනුවෙන් පුහුණු වෙයි. තම හතුරා කෝපවන බව දැන එළඹ සිටි සිහියෙන් සංසුන්ව සාමය රැකගනි. ආනන්ද හිමි සූත්‍රය අවසන් කරයි. මේ අවස්ථාවේ රාතුන් වහන්සේලා මෙනෙහි කරන්නේ එහි ඇති සරදම්කාරී ව්‍යාජෝක්තියයි. ගරු භාරද්වාජ හිමි බොහෝ විට සිනහවකින් කීවේ තමා බුදු හිමියන් වෙතට ගියේ තම පිරිස බුදු හිමියන් වෙත පැවිදි වීම ගැන පැමිණිලි කරන්නටයි. අන්තිමේදී තමනුත් බුදු හිමියන්ගේ දේශනාව අසා ශාසනයේ මහානවන්නට අවසර ඉල්ලා සිටියා. යැයි පුන්න හිමි සිනාසෙමින් පවසයි. එසේමයි උන්වහන්සේ හොඳින් බවුන් වඩා රහත් ඵලය ලැබුවා. යැයි සෝපාක හිමි කියයි. ආනන්ද හිමියනි, ඒ සිහිපත් කිරීමට ස්තුතියි. අපේ කතාවෙහි ඉදිරියට යන විට මා හිතන්නේ බුදු හිමියන් රෝහිණී නදියෙන් කපිල වස්තුව අසල වේළුවනාරාමයට ගියා. මහා කස්සප හිමි පවසයි. මේන් පසු අක්කෝස බ්‍රාහ්මණ තෙම බුදුන් දාම් සඟුන් සරණ ගියේය. මට ඔබ වහන්සේගේ සසුනේහි පැවිදි වන්නට අවසර දෙනු මැනවි. යැයි හෙතෙම ඉල්ලා සිටියා. ආනන්ද හිමියනි, බුදු හිමියන් රෝහිණී නදියේදී ධර්මය දේශනා කර කපිල වස්තුව අසල වේළුවන ආරාමයට නේද වැඩියේ? යැයි මහා කස්සප හිමි අසයි. ඕ, ඒ විවාදයෙන් පසු බුදු හිමියන්ට ආරංචි වුණා සුද්ධෝදන රජතුමා මරණාසන්න බව. දොළොස් හැවිරිදී රාහුල හිමිත් නන්ද හිමිත් සාරිපුත්ත හිමියන් සහ තවත් භික්ෂූන් වහන්සේලා අපි කීප නමක්ම පිය රජුන් දකින්නට එහි ගියා. යැයි ආනන්ද හිමි පවසයි. ආනන්ද හිමියනි, අපි තිදෙනාම රජතුමාගේ ඥාති පුතුන් නිසා මමත් බද්දියත් ඒ ගමනට සහභාගී වුණා. කුඩා කල සුද්ධෝදන රජතුමා මට සැලකුවේ එතුමාගේම පුතෙකු විදියටයි. මාත් ඔහුට දැඩිව ආදරය කළා. යැයි අනුරුද්ධ හිමි පවසයි. අපි මාලිගයට යන විට ටිකක් අඳුර වැටිලයි තිබුණේ. මහා ප්‍රජාපති ගෞතමියත් සුන්දරි නන්දා කුමරියත් යශෝදරා දේවියත් අපිව පිළිගෙන බුදු හිමියන්ට වැඳ රජතුමාගේ මෙදිරියට අපව කැඳවාගෙන ගියා. යැයි ආනන්ද හිමි පවසයි. මේ රාජකීය කාන්තාවන් තිදෙන ඉතාම සංසුන්ව සිටියා. යශෝදරාව හිස මුඩුකොට කසාවත් හැඳ සිටියා. කාන්තාවන් තිදෙනාම භාවනාව පුරුදු පුහුණු කරන බවට පැහැදිලි වුණා. ඔවුන්ගේ ආධ්‍යාත්මික තත්ත්වය ඉහළ ගොස් ඇති බවත් පෙනුණා. යැයි අනුරුද්ධ හිමි පවසයි. මාලිගයේ බොහෝ සාමාජිකයන් අපත් සමග රජතුමාගේ මෙදිරියට ගමන් කළ නමුත් බුදුන් වහන්සේ ඔවුන්ට පිටත රැඳෙන්නයි සංඥා කළා. බුදුන් වහන්සේ අප හය නමහ රාජකීය කතුන් තිදෙනා සමග සුදවුන් රජුගේ මෙදිරියට ගමන් ගත්තා. අප යන විට රජතුමා නින්දේ පසු වූ නමුත් සැනකින් අවදි වුණා. මුලින්ම එතුමාගේ දැස් දිව ගියේ බුදු හිමියන් වෙතටයි. ඊළඟට රාහුල හා නන්ද හිමියන් වෙතටයි. රජතුමාගේ දැස් වේදනාවෙන් බව පෙනුණත් එතුමා අපහා සිනාසුණා. දැස් අගට කඳුළු මතු වුණා. එතුමාගේ මුහුණ රැලි වැටී තිබුණා.
වෙහෙසට පත් සිරුරේ හම එල්ලා වැටුණා. එතුමා වයස අවුරුදු 85 කල් හොඳින් ජීවත්ව තිබුණත් මරණයට බිය නැති බවයි හැඟුණේ. යයි අනුරුද්ධ හිමි පවසයි. කෙසේ වුවත් එතුමා අනාගාමි ඵලයට පත් වූ කෙනෙක්. යයි ආනන්ද හිමි පවසයි. අප ශාසනය වට එක්වද්දී රජතුමාගේ මුල්ම වදන් මට කිසිදා අමතක වන්නේ නැහැ. එතුමා කීවා මා තමයි මේ ලෝකේම ඉන්න සතුටුම මිනිසා. මගේ එක් පුතෙක් තමාගේම වැයමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අනෙක් පුත්‍රයා භික්ෂුවක්ව රහත් ඵල ලබලා මගේ මුණු පුරා නිවන් මගට එළඹිලා. ඉතින් මට ආඩම්බර නැද්ද? ඒ වගේම මගේ ඥාති පුතුන් ආනන්ද අනුරුද්ධ හා බද්දිය ගැනත් සතුටුයි. මා උතුම් පුතුනි, ඔබ වහන්සේලා කෝලියයන් හා කිරෙන්නට ගිය මහා දරුණු භයානක යුද්ධය නතර කළා. එසේ නොවන්නට මගේ රාජ්‍යයත් අපේ වංශයත් නැති වී යන්නට තිබුණා. ඔබ වහන්සේලාගේ ඒ කාරුණික ක්‍රියාවට මං කෘතඥ වෙනවා. රජතුමා බුදුන් වහන්සේ දෙස එක එල්ලේ බලා කීවා, ඔබ වහන්සේ චක්‍රවර්ති රජ වෙනවා දකින්නට මා බොහෝ කාලයක සිට උවමනාවෙන් බලා සිටියා. ඒ ගැන මට කමා කරන්න. දැන් මා දන්නවා මටත් වඩා මගේ සිතුවිලි වලටයි ඒ අවශ්‍යතාවය තිබුණේ. මගේ මනසට අවැසි උනේ අපේ රාජකීය පරපුරේ නාමය බබළුවන්නටයි. ඔබ වහන්සේ එළඹ සිටින තැන ඒට වඩා කෙතරම් උතුම්ද? ඔබ වහන්සේගේ දහම සදා කාලයටම නිමක් නැති මිනිස් සමූහයාට යහපතක්ම ගෙනෙනවා. මහරජුනි, ඔබ මගෙන් සමාව ඉල්ලීමට අවශ්‍ය නැහැ. අප හැමදෙනාම රැස් කරගත් කර්ම තියෙනවා. ඒ හැම දෙයක්ම අප පෙර භවයන්හි රැස් කරගත් දේවල්. පියරජුනි, ඔබතුමා යහපත් මිනිසෙක්. එසේම රට වැසියාටද හොඳ රජ කෙනෙක්. දැන් මෛත්‍රිය කරුණාව පෙරදරි කරගෙන ඔබේ හොඳ පූර්ව කර්මයන් ගැනම සිතන්න. රජතුමා තම පින්වත් පුතුන් දෙස යන්තම් සිනාවක් පා දෙනෙත් පියාගත්තේ හදිසියේම වේදනා රැල්ලක් මුහුණ හරහා එදී යත්තේය. ආනන්ද හිමියනි, ඊළඟ අවස්ථාව මගේ ජීවිතයේ අමතක කරන්නට බැරිම අවස්ථාවක්. ඔබ අකමැති නැත්නම් කතාවේ ඉදිරි කොටස මම පවසන්නම්. යයි බද්දිය හිමි පවසයි. ආනන්ද හිමියන් දැස් වසා හිසසලන්නේ තම ඥාති සොහොයුරාගේ කාරුණික එල්ලීම පිළිගනිමිනි. බුදු හිමියන් සිය සුරත රජතුමාගේ හිස මත තැබුවා. උන්වහන්සේගේ කිසිම උපදෙසක් නැතිව අපි හැමදෙනාමත් අපේ සුරත රජතුමාගේ ඇඟ මත තැබුවා. නන්ද හිමි තම පියාගේ දකුණත අල්ලා ගත්තා. රාහුල හිමි වමත අල්ලා ගත්තා. අනුරුද්ධ හිමිත් සාරිපුත්ත හිමිත් රජතුමාගේ ශරීරය අල්ලා ගත්තා. අපි 6 දෙන රජුගේ සිරුර මත අපේ අත්තබා සුවපත් කිරීමේ විශ්ව ශක්තිය රජතුමාට දෙන විට රාජකීය කතුන් තිදෙනා හිස් පහත් කරගත්තා. රජතුමාගේ සිරුර ඒ සැනින්ම සැහැල්ල වුණා. රජතුමාගේ මුහුණේ තිබුණ අර කටෝර ඇද උණ පිනුම නැතිව ගියා. වේදනාව තුරන් වුණා. අප තුලින් ගමන්ගත් ආධ්‍යාත්මික ශක්තිය කෙමින් වැඩෙන විට එය පැතිරී යන විට මුළු මැදිරිය පුරාම රන්වන් ප්‍රභාව විහිදුණා. රජතුමාගේ සිරුර අභ්‍යන්තරයෙන්ම දෙලිසෙන්නට පටන් ගත්තා. එතුමාගේ මුහුණෙන් පෙනුනේ නිවි සැනසුන දසුණක්. එය විස්තර කළ නොහැකි අසීමිත ප්‍රීතිය. මෙතෙක් යන්තම් වැටුණ හුස්ම දැන් ශක්තිමත්ව වැටෙන්නට වුණා. රජතුමා සෙමින් තම දෑස් ඇර බුදුන් වහන්සේ දෙස දරාගත නොහැකි දැඩි ආදරයෙන් සහ කෘතඥතාවයෙන් බැලුවා. රජතුමා රහත්ඵල ලැබූ බව අප හැමදිනාටම වැටහුණා. අපි හැමෝම එකම මොහොතක අපේ අත් ඉවතට ගත්තා.
රජතුමා නිහඬව අපෙන් සමුගත්තා. යලි තම පුතු වූ සම්බුදු රජාණන් වහන්සේ දෙස වරක් බලා අවසන් වතාවට දැස පියාගත්තා. බුදු හිමියන් තම දෑත් පිය රජුන්ගේ දැස් මත තැබුවේ අවසන් බුහුමන් දක්වන්නා මෙනි. මහා ප්‍රජාපති දේවිය සුන්දරි නන්දා කුමරිය ආ යශෝදරා දේවිය සිහින් හඬින් වැළපුණා. ආනන්ද හිමි ආ රාහුල හිමියන් සංවේගයේ පල කරන අතරේ බොහෝ භික්ෂූන් නිසලව සන්සුන්ව සිටියා යයි බද්දිය හිමි පවසයි. දින දෙකක් හා රාත්‍රී දෙකක් තිස්සේ රජතුමාගේ මృత දේහය මාලිකා අංගණයේ තබා තිබුණා. වැල නොකඩී ආ සාමාන්‍ය ජනකාය අවසන් බුහුමන් දක්වමින් මේ රාජකීය සිරුර ඉදිරියෙන් ගමන් ගත්තා. දහස් ගණන් හිතවතුන් මිතුරන් නෑදෑයන් හා භික්ෂුන් වහන්සේලා මහරජුන්ට අවසන් ගෞරව දැක්වුවා යැයි ආනන්ද හිමි පවසයි. තුන්වැනි දිනේ අපි නගරයේ පෞරවලෙන් පිටත රාජකීය උද්‍යානයේදී අවමංගල්‍ය කටයුතු ඉටු කළා. ඒ මහා උත්සවය පැවැත්වුවේ අලුත රජ වූ මා සොයුරු මහානාමයන්ගේ අධීක්ෂණය යටතේ. රජගුරු විසෝවරු කුමර කුමරියෝ අවට රාජධානි වලින් පැමිණියා. එසේම දෙදිනක පාගමනින් සෑම ආරාමයකින්ම භික්ෂුන් වහන්සේලා හා බුදු හිමියන් මෙහි වැඩම කළා යැයි අනුරුද්ධ හිමි පවසයි. රජතුමාගේ මරණය ආරංචි වූ සැනින් මේ අවට හැමදිනාම භික්ෂුන් වහන්සේලා සේම ගිහි අයටද වමනා උනේ රජුන්ට ගෞරව දක්වන්නට පමණක් නොවේ බුදු හිමියන්ටත් ගෞරව දක්වන්නට ඔවුන්ට අවසි වුණා. මේ කාලයේ මා සිටියේ බුදුන් වහන්සේ සමග කපිලවස්තුවේ. කෝලිය ජනපදයේ මම තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග කෝලිය හමුදාවේ අධිපති විශ්වමිත්ත කුමාරයා සමග අවමංගල්‍යයට ආවා. දේවදත්ත හිමිත් අප සමග ආවා යැයි මහා කච්චායන හිමි පවසයි. අප උත්සවයට එන විට මහානාම රජුත් විශ්වමිත්ත කුමරුත් එකිනෙකාට ආචාර කළේ සොහොයුරන් ලෙසටයි. ඔවුන්ගේ මුලින් තිබූ අර්බුදය දැන් අතීතයේ මතකයක් පමණයි. ඒ බුදු හිමියන්ගේ මහා කරුණාවන්ත මැදිහත් වීම නිසා. රජතුමාගේ සඳුන් දරසෑය රාජකීය වර්ණයෙන් හෙබි සේදපටින් වසා තිබුණා. භික්ෂුන් වහන්සේලා පේලියට ඇවිද ගිය පසු රාජකීය පවුලේ සාමාජිකයන් ගමන් කළා. හේවායන්, විලඳුන්, ව්‍යාපාරිකයන්, වඩු කාර්මිකයන්, ගොවියන් සේම රටේ සියලු සේවකයන්ද අවසන් බුහුමන් දැක්වීමට පැමිණියා. මට හොඳටම විශ්වාසයි රාජධානියේ හැකි හැමදිනාම මේ අවමංගල්‍ය අවස්ථාවට පැමිණි බව. අන්තිම තැනැත්තාත් බුහුමන් දැක්වාට පසු මහානාම රජු දර සෑයට ගිනි දැල්ලුවා. මහරජතුමාගේ සිරුර ගින්නෙන් දෙවෙන හැටි අප බලා සිටියා. අප හැමදෙනා ළඟම සුද්ධෝදන රජතුමාගෙන මතකයන් තිබුණා. දැන් එතුමා බුදු හිමියන් නිසාම ඉතිහාසයේ වඩාත්ම කීර්තිමත් රජුන් අතරින් කෙනෙක් වුණා. ඒ නිසාම මහානාම රජු සුද්ධෝදන රජු සිහිපත් කිරීමට ස්තූපයක් ගොඩනැගුවා යැයි මහා කච්චායන හිමි පවසයි. ආනන්ද හිමියනි, මා හිතන්නේ මෙය සල්ල සූත්‍රය දේශනා කරන්නට හොඳ තැනක්. එය මරණය මෙනෙහි කරන්නක් මහා කස්සප හිමි යෝජනා කරයි. එසේමයි, ලෝකයේහි ජීවිතය අස්ථිරයි, අවිනිශ්චිතයි. මෙහි ජීවිතය අපහසුයි, කෙටි, දුක හා පැඳී සිටි. වරක් ඉපදෙන සත්වයා නියතව මියයයි. එයින් ගැලවී යා නොහැක. වියපත් වීමෙන් හෝ වෙනත් හේතුවකින් මරණයට පැමිණේ. ජීවත් වන සියලු සතුන්ට එය උරුමයි. ඉපදෙන තැනැත්තා ඕනෑම මොහොතක මිය යා හැක. කුඹල්කරු නිමවන මැටිබඳුන් පුපුරා බිඳෙන්නාසේම
ජීවිතයේද අස්ථීර වූ එකකි. තරුණ මහලු හැම දිනාටද නුවණිතිහා බාලයන්ද හැම සත්වයාමද මරණේ උගුලට අසු වෙති. බලන්න නෑදෑයන් බලා සිටින අතරේ කඳුළු සලමින් විලාප දෙමින් මිනිසුන් එකිනෙකා ගෙන යන්නේ මරණයට ගෙන යන ගවයන් විලසිනි. මෙසේ මරණය හා ජරාව ලෝකයට පොදුය. මේ හේයින් නුවණැත්තා ලෝක ස්වභාවය දැක නොතෙවේ. හිතෙම කොහෙන් ආවාද කොහේ යන්නේද ඔබ නොදෙනි. ඒ හේයින් ඔහු වෙනුවෙන් තැවීම අරුතක් නොවේයි. වැළපෙන්නා කිසිවක් නොලබයි. ඔහු කරන්නේ බාලයා තමාට රිදවා ගන්නට තැත් කරන්නාක් වැනි කාර්යකි. නුවණැතේකුද එහෙම කරන්නේ නම් ඔහුටද ඒ ටිකමය. වැළපීමෙන් හැඳීමෙන් මනසට සෙනසිල්ලක් නොලැබේ. එය විපරීතව එයින් තව තවත් දුක හා වේදනාවට පැමිණේ. වැළපෙන්නා සුදුමෙලිව කුෂ වේ. හිතෙම තමාටම රිදවා ගනි. භීෂණය දෙයි. එහෙත් මියගිය තැනැත්තා ජීවත් කළ නොහැක. ඔහුගේ වැළපීම පළකට නැත. තම ශෝකය දැරිය නොහැකි මිනිසා තව තවත් වේදනාවටම ගමන් ගනි. ඔහුගේ වැළපීම ඔහුව ශෝකයට වහලෙකු කරයි. මරණයට මුහුණ දෙන අය බලන්න. ඔවුන්ගේ පෙර කර්මයන්හි ඵල විපාකය ඔවුන් විඳමින් ජීවත් වන්නේය. තම තමන් මරණයේ උගුලට අසු වූ බව දකින මිනිසුන් බිහිතියට පත් වෙති. මිනිසුන් බලාපොරොත්තු වන දෙයට වඩා සිදුවන දේ වෙනස්ය. මේන් බොහෝ කලකිරීම ඇති වෙයි. ලෝකය ක්‍රියාකාරී වන්නේ මිලසය. මිනිසෙකු වසර සියයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් වන්නට පුළුවන්. නමුත් අවසානයේ හිතෙම නෑදෑයන්ගෙන් වෙන්ව යයි. හිතෙම මෙලොවද හැර යයි. මේ හේයින් අපට උතුම් මිනිසා ශෝකය හැර යන විට ඔහු හට සවන් දී ඔහුගෙන් උගන ගත හැකිය. උතුම් වූ තැනැත්තා කෙනෙක් ජීවත් වී ඒ ජීවිතය හැරදා යන විට යලිත් මම ඔහුව නොදකිමි යැයි පවසයි. ගෙයක් ගිනිගන්නා විට දියෙන් එය නිවිය හැකිය. ඒ ආකාරයෙන්ම නුවණැත්තා උගත්ව දක්ෂව නිපුණව තමා තුළ නැගෙන ගින්න සැනකින් නිවාලයි. එය හරියට සුළඟේ කපු පුළුන් බිඳක් පාකර හරින්නාක් මිනි. තමාගේම සතුට සොයන්නා තමාම සිරු රතෙන් ඉවත් විය යුතුය. ශෝකයේ ආශාවේ සහ බලාපොරොත්තු සුන්වීමේ තාපයේ හීතලය ඉවත් කළ යුතුය. ඊතලය ඉවත් කළ මිනිසා උපාදාන එලීම් රහිතව මනස සාමය ලැබ ශෝකයෙන් මිදී සියලු තාපයෙන් නිදහස්ව නිසල වෙයි. අනාගතයේදී භික්ෂූන් වහන්සේලා අවමගුල් උත්සවවලදී මේ සූත්‍රය දේශනා කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙනවා. ශරීරයේ ඇති පිඳෙන සුළු බව හා අනිත්‍යතාවය සියලු මිනිසුන්ට ඒත්තු ගන්වන්නට මෙය කදිම සූත්‍රයකි. සමහර විට දවසක මිනිසුන් ද කීවේ මරණය යනු සතරකු නොවන බවට. ඒ වෙනුවට ජීවිතේ නමින් හැඳින්වෙන සාදයක අවසානයේ බලා සිටින මිතුරෙකු ලෙසට යැයි පුණ්‍ය හිමි පවසයි. මිනිසුන් ගැහැණුන් හැම විටම ජීවත් වන්නේ මරණය ගණන් ගන්නේ නැතිව. ඔවුන් හිතන්නේ එය තමන්ට නොයන දෙයක් ලෙසටයි. ඒ විදියට අමරණීයත්ව ගැන මුසා හැඟීමක් ආවේ මමත්වේ මැරෙන්නට අකමැති නිසයි. ඒ ඔසවාගෙන යන මිනිස් යානය කෙදිනකොහෝ යලි ඒ පැමිණි ලෝක ධාතුන්ටම යන බව මමත්වේ විශ්වාස කරන්නට කැමැති නැහැ. සත්‍යනම් හැම මමත්වේම ආත්මාත්වේම තනිවම මරණයට මුහුණ දිය යුතු බවයි. මෙහිදී බුදුහිමියන්ගේ වදන් මහෝපකාරී වෙනවා. මහා කස්සප හිමි සිහසුනින් නැගී දැන් ඉතා රැබෝ වුණා. හිට අලුයම අපි යලි රැස් වෙනවා යැයි පවසමින් දිනයේ කටයුතු අවසන් කරයි.